අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ජනපති විසින් සිය බලතල ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහා විසිරුවා හැරිය යුතුයි හමුදා පාලනයකට මෙරට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැහැ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා කියයි की पारा कुट्टम ऐनुवाद अनपु कुट्टम वलिन अतु सुगतिय कुमाग्दे मलिन मवदहने या देशीय पुआत वितर दन अलुत कतावा के लिए टेविन ये अंतरवार पालन रचयक गनाई सर्व पाक्षिक रचयक गनाई अंतरवार हरे बहुवार हरे मनवा हरे एक अलुतांड वक्त मैं इन्न देशीय विषिपहिन में तमाई आये कुट्टम अनन्न वेन्ने කාට් කුට්ටම කොහොම ඇනුවත් එකම බූරුවා හේරා පොරව ආසියා තමයි ආපහු ගහන්න වෙන්නේ සාමාන්‍යයෙන් කාට් ගහනකොට ජෝකර්ව අයින් කරනවා වැරදිලාවත් ජෝකරුත් ඇනිලා කුට්ටමින් බෙදුනොත් ගේම අවසන් පාර්ලිමේන්තුවේ අද සිටින අයගෙන් 5%කටත් අඩු ප්‍රමාණයක් තමයි මොනව හරි දෙයක් රට වෙනුවෙන් කරලා තියෙන්නේ 95%ක්ම ආයේ ඇනුවා කියලා අද තියෙන ප්‍රශ්නවලට උත්තර තියෙනවද ලෝකයේ මෙහෙම වැටුණු රටවල් යලි නැගිටේ කොහොමද අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට දැන් දශක 7ක් පමණ වෙනවා මේ පාර්ලිමේන්තුවේ වසර 50කට ආසන්න කාලයක් නියෝජනය කරන කිහිප දෙනෙකු අදත් පාර්ලිමේන්තුව තුල ඉන්නවා අවුරුදු 20 25 10 15 වගේ කාල පාර්ලිමේන්තුව නියෝජනය කළ අයත් අද මැති ඇමතිවරු අතර ඉන්නවා මේ හැම දිනාගෙම දේශපාලන අත්දැකීම් අපව තක්සේරු කරන්නේ නැහැ විවිධ කාලවකවානුවලදී ගත් සමහර තීන්දු අගය කළ යුතුය විශේෂයෙන් උතුරු නැගෙනහිර යුද්ධයේ ජය ගැනීම වැනි අවස්ථා සදාකාලිකයි. දැන් මේ මොහොතේ රටේ ඇත්තේ දේශපාලන අර්බුදයක්ද? එහෙමත් නැත්නම් මූල්‍ය අර්බුදයක්ද? ප්‍රශ්නය හරියට කිකිලිද බිත්තරේද මුලින්ම ආවේ වගේ තමයි. කාට හරි කියන්න පුළුවන් තර්ක කරන්න පුළුවන් දේශපාලනය නිසා තමයි මේ ප්‍රශ්නේ කියලා. තව කාට හරි තර්ක කරන්න පුළුවන් නෑ කොවිඩ් වගේ ගැටලු නිසා හටගත් මූල්‍ය අර්බුදය නිසා තමයි මේ තත්ත්වය ඇති වුනේ කියලා. කොහොම වුණත් මූල්‍ය අර්බුදය නිසා තමයි ජනතාව පාරට ආවේ කිරිපිටි හිඟය බඩු මිල ඉහළ යාම ගෑස් පෝලිම් ඉන්ධන පෝලිම් ඖෂධ හිඟය ඖෂධ මිල ඉහළ යාම ආදී එකී නොකී හේතු රාශියක් නිසා අද ජනතාව කබලෙන් ලිපට වැටිලා අවසන් දැන් මේ සියලු ප්‍රශ්නවලට මෙතෙක් උත්තර සෙව්වේ දේශපාලනය තුල වීම නිසාම මේ සියල්ල අද අලවෙලා අවසන් දැන් රට තියෙන්නේ ණය කන්දරාවක ඩොලර් නැති නිසා එදා දව සට මොනවා හරි කොහෙන් හෝ ඉල්ලගෙන කන්න වෙලා දැන් ඇත්තටම විසඳුම කුමක්ද ජනතාව මේ දුකෙන් මුදවගන්නේ කොහොමද මේකට විසඳුම් හොයන්න මේ කුට්ටම ආයෙත් අනලා වැඩක් තියනවාද මේකට හොඳම උදාහරණය ගන්න පුළුවන් ග්‍රීසියෙන් ග්‍රීසියේ බැංකු පද්ධතියම කඩා වැටුණා ආර්ථික අහේනිය නිසා ජනතාව උද්ඝෝෂණය කළා මහජන උද්ඝෝෂණ නිසා අලුත් මැතිවරණයක් පවත්වලා අලුත් ආණ්ඩුවක් බලයට ආවා අලුත් මුදල් ඇමති කෙනෙකුපත් වුණා ඔහු ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ යානිස් වරෝෆාකිස් ඇමරිකාවේ සිට ග්‍රීසියට ආ මේ ග්‍රීක ජාතිකයා තම ඇමරිකානු හිතවතුන් සමග නව සැලැස්මක් හැදුවා. වහාම සියලු ණය ප්‍රතිව්‍යුහගත කරන්න වැඩපිළිවෙලක් හැදුවා. IMF එකත් එක්ක සාකච්ඡා කළා. හැබැයි කොන්දේසිවල රතු ඉරද සහිතවයි ඔහු වැඩ පටන් ගත්තේ. ග්‍රීසිය ආර්ථික ආගාධයෙන් ගොඩ ආවේ විශේෂඥ උපදෙස් නිසායි, දැනුම නිසායි. අපේ කෘෂිකර්මාන්තයට අටවගත්ත උගුල බලන්න ජනාධිපතිතුමා කියපු පළියට එක රැයකින් කාබනික කරන්න ගියා. කාබනික රසායනික කාබනික පොටෑසියම් නයිට්‍රජන් දන්නේ නැති අය අද රටේම අස්වැන්න 50%කින් විනාශ කරලා අවසන්. චීන පොහොර නැවත් එදා ආවනම් අහිතකර ක්ෂුද්‍ර ජීවිනුත් මෙලහට රටේ ඉන්නවා. දැන් බලන්න මහ බැංකුව අධිපති ඇමති බලතලත් එක්කයි ආවේ. සය මාසික සැලසුම් හැදුවා. හිතේ හැටියට මුදල් අච්චු ගැහුවා. අච්චු ගහනකොට උද්ධමනයේ ඉහළ යනවා කියලා දන්නේ නැති විශේෂඥයෙක් එතුමා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයාට කවුරුත් කිව්ව දේ ඇහුවේ නැහැ. දැන් රටම උද්ධමනයට ඇදලා දාලා එතුමා සනීපේට ගෙදර යනවා. මොකද ගෙදර ගිහින් අපිත් එක්ක ගෑස් පෝලිමට හාල් පෝලිමට එනවද? දැන් මේ රටේ පවතින මූල්‍ය අර්බුදයට විසඳුම මේ කුට්ටම අනන එකමද මේ කොයි කවුරුත් අඩු වැඩි වශයෙන් කිහිප වතාවක් අනපු අය
වෙරිටේ රිසර්ච් ආයතනය හරි අපූරු ගණනය කිරීමක් කළා. අප මීට පෙරත් එය වාර්තා කළා. ප්‍රශ්නවලට විසඳුම ලෙස කුට්ටමේ ඉන්න අයව අනන විදිය, මාරු කරන විදිය හොඳට අධ්‍යයනය කරලා අවබෝධ කරගන්න මින් හැකි. මේ අනලා තියෙන ඇනිල්ලට එහෙමනම් මේ රටේ සියලු ප්‍රශ්න විසඳිලා තියෙන්න ඕනේ. 2010 සිට 2015 වෙනතෙක් මහින්ද රාජපක්ෂ මහතා නව වතාවක් සිය කැබිනට්ටුව වෙනස් කරලා තියෙනවා. 2015 සිට මෛත්‍රීපාල සිරිසේන මහතා 28 වතාවක් ඇමති කුට්ටම අනලා තියෙනවා. දැන් 2020 සිට 21 ඒ කියන්නේ පහුගිය වසර දක්වා පමණක් ගෝඨාභය රාජපක්ෂ මහතා 44 වතාවක් ඇමති කුට්ටම අනලා තියෙනවා. දැන් ආයේ අදත් ඇනුවා. ඇත්තටම මෙහෙම මේ අයව අන අන ඉඳලා වැඩක් නැහැ. සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩු හදලා මේ අයම ආයේ ඇමතිකම් මාරු කරගෙන වැඩක් තියනවාද? ගම්මන් පිලගෙන් ගලවලා ලොකු ගේට ඉන්ධන ඇමතිකම දුන්නා කියලා ඩීසල් ඉනුවේ නැහැ. ලොකු ගේගෙන් අරගෙන පවිත්‍රට දුන්නා කියලා ලයිට් පත්තු උනේත් නැහැ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා කප්පාදුව අඩු කරන්න කියලා ඇමති පවිත්‍රට උපදෙස් දුන්නා කියලා පවිත්‍ර නෝනාට විදුලිය කපන්නේ නැතුව ඉන්නත් බැරි වුණා. අදත් පැය පහකට වැඩියෙන් කපනවා. දැන් තේරෙනවද කුට්ටම අනලා ඔලු ගෙඩි මාරු කරලා වැඩක් නැහැ කියලා. සර්ව වුණත් අන්තර් වුණත් මේ ප්‍රශ්නවලට විසඳුම විශේෂඥ දැනුම. අපේ රටේ දැනටමත් ඉතා උගත් ආර්ථික විශේෂඥයින් ඉන්නවා. ලෝකේ වෙනත් රටවලටත් ගිය අය ඉන්නවා. කුට්ටම පස්සේ අනා ගන්න. මේ ආර්ථික අර්බුදයට ඩොලර් අර්බුදයට IMF යන විදිය එවැනි විශේෂඥයින්ගෙන් අහලා වහම පියවර ගන්න. වියට්නාම් ආණ්ඩුවට උපදෙස් දෙන්නෙත් ලංකාවේ ඉපදුණු අපේ විශේෂඥයෙක්. නම් හොයාගන්න අමාරු නම් මාධ්‍ය අප ඒ නම් හොයලා දෙන්නම්. දැනටමත් විශේෂඥ දැනුම ඇති උගත් බුද්ධිමත් නීතිඥයෙකු වෙනුවට ගොඩ පෙරකදෝරු උපදෙස් ගත්තාම නිදහස් වෙන්න ඉන්න මිනිහව අධිකරණයේදී එල්ලලා මරන්නත් නියම වෙන්න පුළුවන්. අපේ රටේ ගෙලට තොණ්ඩුව දාන්න එපා කියලා ආණ්ඩුවෙන් ඉල්ලන්නේ දුප්පත් මිනිස්සුන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ත්‍රෛනිකායක මහානා හිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යෝජනා 6කින් සමන්විත නිවේදනයක් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් සිය බලතල ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහා විසිරුවා හැරිය යුතු බව එම යෝජනාවල ප්‍රථමයෙන් ඇතුළත්. දේශයේ සුරක්ෂිතතාවයත් මහජනතාවගේ යහපැවැත්මත් අභියෝගයට ලක් වූ සෑම අවස්ථාවකදීම ගරුතර මහා සංඝරත්නය ලෙස රාජ්‍ය පාලනය උදෙසා මාර්ගෝපදේශ සැපීම අප වෙත ඓතිහාසිකව පැවරී ඇති වගකීමක් බව ත්‍රෛනිකායික මහානා හිමිවරුන් පවසනවා. මේ නිසා දැනට පවතින සමාජාර්ථික අර්බුදයන්ගේ විවිධ පැතිකඩ විමර්ශනය කිරීමෙන් පසුව ත්‍රෛනිකායික මහා සංඝරත්නය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත පහත සඳහන් යෝජනා ඉදිරිපත් කර සිටින බවයි මහානා හිමිවරුන් පවසන්නේ. පළමුවන යෝජනාව ජනාධිපතිවරයා විසින් සිය බලතල ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහා විසිරුවා හැරිය යුතුය. දෙවන යෝජනාව රටේ ආර්ථික හා සමාජීය වටපිටාව යහපත් වූ පසු පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනතාව විසින් සිය පරමාධිපත්‍ය තහවුරු කරනු ලබන ආණ්ඩුවක් පත් කර ගන්නා තුරු ජනතා අභිලාෂයන් ඉටු කළ හැකි, ජනතා විශ්වාසය කඩ නොකළ, ජනතාව කෙරෙන් ප්‍රතික්ෂේප නොවු පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් වත්මන් ආර්ථික අර්බුදයේ ගැඹුර පිළිබඳ සබුද්ධිමත් මණ්ඩලයක් විසින් සිදු කරන අන්තර්කාලීන පාර්ලණයකට රට බාර දිය යුතුය. තුන්වන යෝජනාව එකී අන්තර්කාලීන මණ්ඩලයට අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශයන් ලබා ගැනීමට විශේෂඥ උපදේශක මණ්ඩලයක් පත් කරගත යුතුය. සිව්වන යෝජනාව එකී විශේෂඥ මණ්ඩලය විසින් යෝජනා කරනු ලබන අන්තර්කාලීන පාලන වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේ සාකච්ඡා කොට පක්ෂ නායකින්ගේ එකඟතාවයකින් පක්ෂ දේශපාලනයෙන් තොරව ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටුවා ක්‍රියාත්මක කළ යුතුය. පස්වන යෝජනාව ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා විශේෂඥ මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා විනිවිද භාවයකින් යුක්තව විධිමත්ව සිදු කරන බව නිරන්තරයෙන් පසු විපරම් කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත්විය යුතු අතර එකී ක්‍රියාවන් අධිකරණයේ ප්‍රශ්න කිරීමට යටත් විය යුතුය. හයවන යෝජනාව මෙම කාලය තුළ එම පාලන තන්ත්‍රයේ නියමුවා ලෙස එකී මණ්ඩලයේ සාමූහික තීන්දු තීරණවලට අනුගතව ක්‍රියාත්මක වීමට ජනාධිපතිවරයා බැඳී සිටිය යුතුය. ඒ ත්‍රෛනිකායික මහානා හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද යෝජනා මාලාවයි. හමුදා පාලනයක් සඳහා ව්‍යවස්ථාව තුළ කිසිදු විඩක් නැති බව මහාචාර්ය ප්‍රතිභා මහානා මහේවා මහතා පවසනවා. ස්වකැමැත්තෙන් රට වෙනුවෙන් සිය ධනය කාලය වැය කරන්න පුළුවන් මිනිසුන්ට මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉඩ දිය යුතු බව ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහතා පවසනවා. ජනතාවගේ ඉල්ලීම ඉටුකිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලා සිටීම හොඳයි. ඒ වෙනුවට හැබැයි
පත්කරගන්නායගෙන තමයි ජනතාව බලාගෙන ඉන්නේ ආර්ථිකය සම්බන්ධයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් විදුලි බලය ඛනිජ තෙල් ඒ සම්බන්ධව සුදුසු පුද්ගලයෝ හොයාගෙන හෝ ඒ අය පත්කරගත්තේ නැත්නම් නැවතත් එමාගාදයටම පත් වෙනවා ගොඩේමට වාසනාවන්ත පුද්ගලයෝ කීප දෙනෙක් මේකට එකතු විය යුතුයි දේශපාලන වශයෙන් තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීමට තමන්ට වරප්‍රසාද ලබා ගැනීමට ඉන්න අයට පැත්තකට වෙන්න කියලා මේ වෙලාවේදී සොකමැත්තෙන් තමන්ගේ ශ්‍රමය ධනය කැප කරන්න කැමති අයව ආරාධනා කරලා ගෙන්වා ගැනීම තමයි ජනාධිපතිතුමා කළ යුතු राज्य किसी से हमुदा पालने सदा व्यवस्था अनुकूल नीत्यानुकूल किसी मीडा को इन हमुदावशेन्म रटे राज्य आरक्षा ईट वा पालना आरक्षा दीलने आंडुए सहकार पक्ष एलियट बहल अपित बनवा किए ने कक जनता वट दीला सनसीम करीम निमे कलयुतु ती बेन्ने कलयुतुति बेन्ने पार्लिमेंट ये तुने देख किन्नवा ये तुने देख एक विशिवन संशोधने अहोसी करण योजना वक පාර්ලිමේන්තුව ඇතුලේ ගේන්න 20 අහෝසි කරන්න කරුණා කරලා ඔය මන්ත්‍රීවරු නැවත එන්න එපා මාධ්‍යයට මේ 20 අහෝසි කිරීමේ යෝජනාව නැතිව ජනතාව කියන්නේ රාජපක්ෂ පෞල්වාදයේ නැති රාජපක්ෂ පෞල නැති පාලන ක්‍රමයක් මේ රටට ඕනේ කියලා ඔබගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න දූෂිත කසිප්පු මුදලාලිලා රත්තරම් මාලා කඩපු මිනිස්සු තවදුරටත් ඔලුගෙඩි මාරු කරලා අමාත්‍ය මණ්ඩලයක් ඒ මගින් හදාගෙන යන්න ගියොත් මේ රටේ මහ විශාල ලේ වැගිරීම් වලින් ජනතාවගේ ජීවිත අහිමි වීමෙන් තමයි මේක නතර වෙන්නේ. ඒක නිසා කරුණා කරලා ජනතාව කියන පණිවිඩය අහන්න පාර්ලිමේන්තුවට මේ විධායක බලය කරුණා කරලා දෙන්න. ඒ විධායක බලය පාර්ලිමේන්තුව තුල සිටින අමාත්‍ය මණ්ඩලයක් මගින් අපි ක්‍රියාත්මක කරන්නම්. අන්තර්වාරික අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් අපිට පත් කරගන්න දෙන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව සමග සමගි ජනබලවේගයේ කිසිවිටකත් ආණ්ඩුකරණයකට එක්වන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අපි ඒකමතික තීන්දුවකට ආවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ මේ වර්තමාන ආණ්ඩුවට මොනම ආකාරයකින්වත් සහයෝගය ලබා දෙන්නට සූදානම් නැහැ. මේ පවතින්නේ දූෂිත වංචාකාර රටේ ජනතාවට වින කරපු රටේ ජනතාව වට්ටවපු රජයක්. ජනමතය කෙලසන ජනතාව නොමරා මරණ යුගයක් කරාගෙන යන රජයක්. මෙවන් රජයක් වහා ගෙදර යා යුතුයි කියන එක තමයි රටේ ජනතාවගේ පැතුම සහ ඉල්ලීම. මොනම ආකාරයකින්වත් ඩීල් දේශපාලනේ ක්‍රියාත්මක කරන්නේ අද සිදුවන්නේ සංගීත පුටු දේශපාලනය. සමගි ජන බලවේගයේ සමගි ජන සම්දානය එයට සූදානම්. අපේ අරමුණ රට ආරක්ෂා කිරීම, රට ගොඩනැගීම. ඒ උදෙසා අපි ජනමතයත් සමග එකට හිට ගන්නවා. රටේ ජනතාවත් සමග එකට හිට ගන්නවා. අපේ සම්පත පොදු ජන සම්පතයි. වත්මන් අර්බුද තත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. කැබිනට් මණ්ඩලය ඉවත් කරගෙන අද ජනතාව රවට්ටන්න නැවතත් ලෑස්ති වෙනවා. අපි කියන්න කැමති රාජපක්ෂ ආණ්ඩුවට පෞල් පාලනයට මේ වෙලාවේ තවදුරටත් ජනතාව රවට්ටන්න ලෑස්ති වෙන්න එපා. මේ රටේ පොදු ජනතාව මේවා පිළිගන්නේ නැහැ. ඇමති මණ්ඩලය වෙනස් කරලා මේ ප්‍රශ්نين ගොඩ එන්න බෑ. මේ ආණ්ඩුව පිළිබඳ රටේ ජනතාවගේ විශ්වාසයේ බිඳුවටම වැටලා ඉවරයි. ඉදිරියේදී බලා ගන්න පුළුවන් ආණ්ඩුවට තියෙනවා කියන 3-2 ඕවට මොකද වෙන්නේ කියලා. අගමැති ජනාධිපති එහෙම්ම ඉන්නවා. දැන් ආපහු ඒ ඔලුගෙඩි ටික මෙහෙට මාරු කර කර පත් කරන්න හදනවා. ජනාධිපතිවරයා ඉවත් වෙන තුරුම අපි මේ ජනතාවත් එක්ක මේ සටනේ ඉන්නවා. කිසිම විදිහකට ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්නවන විසඳුමකට අපි එකඟවන්නේ නැහැ. ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි. ඔහුයි ෆේල්. හොඳම විපක්ෂයට හැටියට හරි. එහෙම නැත්නම් වෙන ප්‍රබලම දේශපාලන පක්ෂය හැටියට හරි. මතු කරන්න හොඳ වෙලා. එතකොට එන කෙනා මෙල්ල කිරීමේ හැකියාව තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද. කැබිනට් එකේ ඉල්ලා අස්වීම ගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා ඉල්ලා අස්වෙන්න එපා කියලා. යවත් विपक्षे उदवी अत्सम कथा कल दायक करगन
සර්වපාක්ෂික කැබිනට් මණ්ඩලයක් හදුවොත් හොඳයි. එහෙම වුණොත් සාධාරණ මැතිවරණයකට යන්න පුළුවන්. අපි කවදාවත් සමගි ජනබලවේගයේ විදියට මේ දූෂිත වැඩබැරි ජනතාව ප්‍රතික්ෂේප කරන මේ ආණ්ඩුවක් එක්ක අපි එක්කහු වෙන්නේත් නැහැ. මැති ඇමති ගන් ගන්නෙත් නැහැ. ජනාධිපති කියනවා මම ආවේ ජනතාව එන්න කිව්ව නිසා කියලා දැන් ජනතාව කියනවා යන්න කියලා. යන්නේ නැත්තම් විසඳුමක් දෙන්න. බූරු කුට්ටමේ ආපහු ඒ බූරුවම ඇවිල්ලා තියෙනවා. බූරු ගේම් එක තමයි ගහන්නේ. වෙන ගේම් එකක් ගහන්න ඒගොල්ලන්ට මොලයක් නැහැ. එයා නීතිය ගැන දන්නවා. එයා කොහොමද මුදල් ඇමති ගන් කරන්නේ? උසාවියෙන් කොහොමද ආර්ථිකයක් මේව කරන්නේ? මේ රට අස්ථාවර වෙන්න ඉඩ දෙන්න බෑ. එහෙම වුණොත් ඕන තරම් බාහිර කිජුලි හිණියන් බලාගෙන ඉන්නවා මේ වෙලාව තමන්ගේ වෙලාව බවට පත් කරගන්න. ජනාධිපතිවරයාටත් නැවත බලකොට කියා සිටින්නේ බොරු රෙපෑර් නෙවෙයි පිළිකුලට පත් වෙච්ච පාලනය ගෙඩිය පිටින් අයින් කරන්න. මේ රටේ අන්තර්කාලීන පාලනයක් පිහිටුවාලීම සඳහා ඉඩකඩ හදන්න. සූත්‍ර දාලා වෙන පාරකින් රාජපක්ෂලා රකින්න දැන් විමල් වීරවංශ මහත්තයලා පෙරට අවිලා ඉන්නවා. අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනි කියලා. ඇමති මණ්ඩලයේ ඉල්ලාසීම් ලිපි බාර දීලා තිබෙන ක්‍රමයක් නීත්‍යානුකූල නැහැ. ඇවිලෙන ගිනන පිළිතුරු දාන්න අපි කැමති නැහැ. ජනතාවාදී කැබිනට් ටිකක් පත් කරන්න. වැඩ කළපුරුද්දයි පළපුරුද්දයි කියන මිනිස්සු දාගෙන කැබිනට් එක හදාගත්ත ඉදිරියට යන්න පුළුවන් කමයි තිබෙන්නේ. සමගි ජන බලවේගයේ මොන හේතු කොට බාරකාර සර්වපාක්ෂික විතරක් නෙමෙයි. අර කියන අන්තර්කාලීන කියන ඒ ආණ්ඩුවලට අපි යන්නේ එකෙක්වත්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් රාජපක්ෂ පවුලත් බලයෙන් එලවා දමන තුරු මෙය නොනවතින අරගලයක් විය යුතුයි. ඒ වගේම ඔවුන් විසින් කොල්ලකන ධනය නැවත මේ රටට ගෙනල්ලා මේ රටට යුක්තියට වෙන තෙක් ඒ අරගලය ඉදිරියට ගෙන යන්නේ කියලා පක්ෂපාත ભેදෙන් තොරව සියලුම ජනතාවගෙන් අපිල්ලා හිටියි. මේ අජිත් නිවාර් කප්රාල්ට පහුගිය මාස 7කට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ සල්ලි අච්චු ගන්න එක විතරයි. තමන්ගේ ව්‍යාපාරික ගජමිතුරන්ගේ බැඳුම් කරන සල්ලි මහවැළපුවෙන් නිදාස් කරපු මිනිසුන්ට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කරලා මොම් හිරේ දාන්නට ඕන. ගෝඨාභය රාජපක්ෂ ඉල්ලාස් වෙන්න ඕන. තව එක එකයිට දියුරුන් දීලා ඇමතිකම් ලබා දෙන්න කටයුතු කරන්නේ රෙදි ඇඳගෙනද? ගෝඨාභය රාජපක්ෂට මේ කියන දේ තේරෙන්නේ නැද්ද? ඊළඟට වෙන්නේ මිරියාන හන්දියෙන් අතර වෙන්නේ නැහැ. කණෙන් ඇදලා එලවන්නේ. වත්මන් ආර්ථික අර්බුදය निराකරණය කිරීමට කෙටි කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළ සකස් කිරීමට රජයේ වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙනවා. පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයයි. එහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් විදුලි බල මණ්ඩලය කණිච තෙල් නීතිගත සංස්ථාව මහා බැංකු අධිපතිවරයා හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු 42 දෙනෙකු නම් කර සිටිනවා. එම පිරිසට ඊයේ අධිකරණයේ නොතේසෙ නිකුත් කර අතර පෙත්සම ලබන 8 වනදා කැඳවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා. මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේව මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් ගෑස් විදුලිය කිරිපිටි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ සේවාවන් සපයා ගැනීමට නොහැකි වීම නිසා මහජනතාව දැඩි අසිරුතාවයකට පත්ව සිටින බව සඳහන් කළා. ස්වාමීනි ඉක්ුත් දින කිහිපෙදී දිවයින පුරා මහජන උද්ඝෝෂණයන් ගණනාවක් වාර්තා වුණා. ඒ හරහා අරාජික භාවයක් රට තුල නිර්මාණය වෙමින් තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට ඇඳිරි නීතිය පැහැර හරිමින් ජනතාව නීතිය අතට ගැනීමක් සිදු වුණා. මේ හරහා නීතිය ආධිපත්‍ය වගේම බලතල අභියෝගයට ලක් වී තිබෙනවා. රාජ්‍ය තුල විනිවිද භාවය සහ වගවීම නොමැති වීම නිසා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා රට තුල නීතිය ආධිපත්‍ය බරපතල ලෙස ගරා වැටෙමින් තිබෙනවා. නිරීක්ෂණය වීමෙන් අනතුරුව මෙම පෙත්සම ගොනු කිරීමට පියවර ගත්තා. යනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේව මහතා සඳහන් කළා. වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ඉගලහේව මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතා පරමාධිපත්‍ය සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පූජනීය වගකීම අධිකරණය වෙත පැවරී තිබෙන බව සඳහන් කළා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරිල් පුල්ලේ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කිසිදු පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාදාමය සඳහා නීතිපතිවරයා විරුද්ධ නොවන බව සඳහන් කළා. ස්වාමීනි මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාපිලිවෙතට නීතිපතිවරයා කිසිදු අවස්ථාවක විරුද්ධ වෙන්නේ නැහැ. ඊට නීතිපතිවරයා සහාය වෙනවා. මෙම නඩුකරේදී අධිකරණයට සහාය වීම සඳහායි මා පෙනී සිටියේ. කෙසේ වෙතත් අධිකරණයට කටයුතු කිරීමට සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සම්පාදනය කර දී තිබෙන බලතල සීමාවන්ට යටත් බව කිව යුතුයි. මෙම පෙත්සම තුලින් ඉල්ලා තිබෙන සහනය ප්‍රධානය කිරීමේ හැකියාව තිබෙන්නේ විධායකයට. අමාත්‍ය මණ්ඩලයටයි ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය තිබෙන්නේ. අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව වෙත සාමූහිකව බැඳී සිටිනවා.
එනිසා මේ පෙත්සම් තුලින් ඉල්ලා තිබෙන සහන අධිකරණයට ප්‍රදානය කිරීමට හැකියාවක් තියනවද? එය සලකා බැලිය යුතු කරුණක්. යනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා. ඊට ප්‍රතිචාර දැක්ව ශ්‍රී ලංකා නීතිච සංගමයේ වෙනුවෙන් පෙනී සිටි තවත් නීතිචවරයෙකු වන සුරේෂ් ඥානරාජ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් විධායකයේ විසින් සම්පාදනය කරන ප්‍රතිපත්තිමය තීරණයන් හි ව්‍යවස්ථානුකූල භාවය පරීක්ෂා කිරීමේ බලය ශ්‍රේෂ්ඨ අධිකරණයේ වෙත පැවරී තිබෙන බව පෙන්වා දුන්නා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් වග උත්තරකරුවන් වෙත නොතීසී නිකුත් කළා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.